තව බ්ලොග් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඔගොල්ලෝ මේ බ්ලොග් එක පටන් ගද්දි දකින්න නැති පොඩි ටීස් එකක්. ඉතින් ඒ සිද්ධිය තමයි අද වෙන ප්‍රධානම සිද්ධිය. ඒ තමයි කාලි අරන් එනවා මගේ කැෆේ රේස බයික් එක. මේක ඕගලන්ට සර්ප්‍රයිස් එකක්. මට සර්ප්‍රයිස් එක මාත්මේක පළවෙනි පාරට තමයි දකින්නේ. මේක එන්න තිබ්බේ ගිය සතියේ අතරම පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ තමයි මේ රන්දෙල්ලගේ තාත්තා නැති වුණා. ඉතින් අතරම ඊයේ තමයි තිබ්බේ හත් දවස. ඉතින් ඒගොල්ලගේ හත් දවස කියලා බරක් දානක් නැහැ. මොකද ඒගොල්ලෝ ක්‍රිස්තියානි හින්දා ඒගොල්ලෝ කරේ අතරම මේ කැම්ප් පාර්සල් රෝද පුටු වගේ ටිකක් බෙදලා දුන්න එක උදව් වුණා අයට. ඉතින් ඊයේ වෙනකම් අපි හිටියේ රදිල්ලා ගෙදර තිසරයි මායි මොනංගයි. ඉතින් දැන් අදත් යනවා, අද තවස යනවා අපි එහෙ. ඉතින් ඒකින් තමයි පොඩක් මේ බ්ලොග් ගේන පරක් වුණේ. ඉතින් අද වෙන සිද්ධියකට තියෙන්නේ අදත් සමහරට මම මේ බ්ලොග් එක හෙට දැම්මොත් ඒක නිරිත දැම්මොත් මම අදත් වෙන සිද්ධි ටික දායි. ඊට පස්සේ කාලි බයික් එක අරන් එනවා, ඉන්කම් ටැක්ස් හදන එක එනවා. ඔడికి තමයි වෙන දින අපි එහෙනම් බ්ලොග් එකකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් එකට දැම්ම ගෙදරේ 460,800. ඔව්. ඒකේ දාන YouTube AdSense කියලා. 2019 අප්‍රේල් පළවෙනිලා මාර්තු 2020 මාර්තු 31 වෙනකන් මගේ ඩීටේල්ස් මම කොහමද මේ මගේ ඩීටේල්ස් ටික දෙන්න කියන්නේ. එහෙනම් ඩී නම්බර් 14 යනවා. කීල්ස් එකට ආවා රන්දිල්ලත් එක්ක බඩුවකයක් ගන්න. එතකොට දැන් කෝල්ලක් ආවා කාලිලා ආවා කියලා. මම දැන් කාලිට එව්වා අතරම ලොකේෂන් එක අපේ මල්ලි හරියට දාලා හරියයි මේකට දාන්නද? දාන්න මේක අරලා දෙන්නකෝ අයියෝ. ඔව් ඔකරම නගින්න ඕනේ ඊට පස්සේ. හරි මේකරම නගින්නම් අයියෝ. වෙල්කම් ටු හලියකොඩ බ්‍රෝ. වා වා ඉතින් කෙලින්ම හොරෙට්ටම දාහට යදින්නම හොරෙක් වගේ නේ. අරේ අර බලසු ඉන්නේ පොඩි බයිසිකල් වදින්නේ මේ සේකස්සල. කල්ලන්න එපා අයියා කැතයි නේ. ඔච්චර තච්චර බීනලා දුරයි. අර මුළු ගඟේම වතුර හෙල්ලෙනවා. එහෙනම් ගයිස් ටාටා, තැන්ක් යූ බයික් එකට. බයි බයි. කාලේ සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් එද්දි ගලින් මහලිය කොට ගලින් කාලිව නිර්මාණය කරපු මයප් එක්කම. මයප් නේ ඩේස් ඔෆ් ඩිල්ෂන්. අනරි මයප් නේ කාලි මයිහබ් කියලා එකපාරටම ඩේස් ඔෆ් ඩිල්ෂන් එකට මාරු කරා නේද. ඉතින් ඕකට හේතුව මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නා පොඩ්කාස්ට් එකයි මයිහබ් එකයි බලන කට්ටිය දන්නවා ඇති. ඉතින් ඩේස් ඔෆ් ඩිල්ෂන් බලන කට්ටිය දන්නේ නැහැ නේ. ඒකට හේතුව තමයි මයිහබ් කියන්නේ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 168,000 විතර ඉන්න තියෙන මගේ ලුකු channel එකනේ. ඉතින් අර මට ඕනුනේ මයිහබ් එක අර උඩ තියෙන hype එකේද සම්පූර්ණ නතර කරලා දාන්න. ඉතින් මෙහෙමයි, දැන් ඕක හරියටම කරුවෙක් කියන්නේ තමයි මේ ජෙරි සෙන්ෆිල්ඩ් එක එයාගේ TV series එක තියෙන හොඳම ටොප් රේටින්ග් ගහලා තේදි තමයි යන අතර කරේ. ඉතින් ඒ කියන්නේ නම්බර් 1 සල්ලි කරා වෙලා ඉන්නේ. ඒ කියන්නේ සෙන්ට් ෆර්ට් තමයි අංකකේ ගැටලු වගේ සල්ලි කරා. දෙවෙනියා ෂාරුක් ඛාන්, තුන ටොම් ක්‍රූස් වන් හිටන්නේ. ඉතින් දැන් ඊට පස්සේ මම හිතන්නේ ඔෆිස් ද ඔෆිස් එකෙත් කරා
රිකී නතර කරේ සීසන් දෙක විතර හොඳම රේටින් ගහලා ඉන්නකොට ගේම් වලින් හොඳම උදාහරණ තමයි ක්‍රයිසිස් එක. ඉතින් අර ඒ කියන්නේ අර ලෙජෙන්ඩරි මාක් එකක් තියලා යන්නේ. මොකද ඕනම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගේ තියෙන හයිප් එකෙන් පස්සේ ආය බැහැලන කාලයක් තියෙනවනේ. ඉතින් මට ඕනුන්නේ ඒ කියන්නේ බැහැලා යන එකෙක් වෙන්න. මට ඕනුන්නේ නැගලා ඒ කියන්නේ එතන උඩ තියලා මම එක්සිට් වෙනවා. මම හිතන්නේ ඕක හරියට මම තව කරපුව YouTuber කෙනෙක් තමයි ජිහාන් අර කියලා ලංකා YouTubers ලගේ. ඉතින් කොහොම හරි කාලි චබි ජොන්ටි ලයන් මනියා ඔය සෙට් එකම මට තව නෑ නෑ මම නවත්තන්න පා නවත්තන්න පා කියලා ඒකින් තමයි අපු දන්නේ මම නවත්තන්න යනවා ආයි ආයි වීඩියෝ එකක් දානවා ආයි නවත්තන්න නෑ නෑ මම නවත්තමයි කියනවා ඊට පස්සේ ආයි කට්ටිය මට කැගෙන ආයි දානවා ඒත් ඕනෝකින් තමයි මම මයි හබ් එක ඇදගෙන යන්නේ අතරම නැත්නම් මම අතරම හිතින් මයි හබ් එක නවත්තලා දැන් ගොඩක් කල් ඉතින් ඒක තමයි මයි හබ් සහ ඩේස් ඔෆ් ඩිල්ෂාන් ගැන කතාව. හරි අපි යන්නේ නම් බ්ලොග් එකේ ඉතුරු කැලට. ඔයාද කුක්? ඔයා තමයි ඒකට අද කුක් නේ. හන්දේ කොහොමද මෙයා වුණේ ඔකන්නේ? ඒක තමයි ඉන්නේ. ඉතින් තිසර උයනවා. මනුරංග ගිහිල්ලා කොහෙද ගමනක්? එයාත් එනවා කොතාවට එකින්. එයා නිකන් ඉතින් මං ඉතින් රන්දිරුත් ගිහලා ටවුමට මයි පූජා ශ්‍රී ලංකන්න. ඒ කනද? මේ